සුබ දවසක් කියලා මගේ යාළුවා හැම දිනාටම කියන ගමන් සරණි ඔනේ දැන් ස්වන වාහනේ චෝටි ටික අතර තියා සරණි වැඳලා සමාව අරගෙන රෙහාගේ අම්මට කියනවා කසාදි කඩන්න එපා කියලා ඇත්තටම සරණිය අහිංසක විදියට ඇත්තගේ කඳුළු පුරවගෙන සරණිගේ මේ අහිංසක කතාව දැන් අම්මට කියන්නේ සරණි කැමති යාන්න එක ඇත්තටම ජීවත් වෙන්න ඒකට ඉඩ දෙන්න කියලා අවසාන මොහොතට කියනවා ඔයා යේලි වෙලා මම නැන්දම් වුණොත් වඩ කොහොම හිතේද කියලා ඉතින් ඒ කතාව ඇත්තටම රෙහාගේ අම්මගේ හිතට වදීද මම නම් හිතන්නේ නැහැ මොකද ඒ තරමටම රෙහාගේ අම්මා නපුරු කෙනෙක් සරණි ඇත්තටම හරි හොඳ අවංක කෙල්ලෙක් සරණි බොරුවක් කරේ රෙහාගේ ආදරය ලබා ගන්න ඒ වුණාද සරණි හිත හොඳ ගතිගුණ හැම දේම තියෙනවා හැබැයි සරණිට නපුරක් කරන්න ආවොත් එයාටත් එහෙමම තමා ඉතින් අපි බලමු නැන්දම්මට ඊළඟට මොන වගේ කෑමක්ද දෙන්නේ කියලා